තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස නමුෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස ශ්‍රද්ධ සම්පන්න කාරණික පින්නතුනි හැමදිනාමුතුම් සද්ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වන මුොත බදුරජාණන් වහන්සේ පසාාලිස්සසක් මුළුල්ලෙහි දේශනා කරන්නට යදුණු මේ යුතුම් ධර්මය අදාපිට ත්‍රිපිටක ධර්මය විදිහට දකගන්නට ශ්‍රවනය කරගන්නට පුළුවන් කමල බිලතියෙනවා ඒ ත්‍රිපිටක ධර්මය පිළිබඳව විමසා බලනකොට භාගතුන් වහන්සේගේ සමස්ත දේශනාව අසූහාර දහස්සක් ධර්මස්කන්දය හැටියටයි අප හඳුනාගෙන තිබෙන්නේ තින්ගේ අසූ ර දහසක් වූ ධර්මස් කන්දයන්ගෙන් භාග්‍යිතුන් වහන්සේගේ දේශනාවත් ශ්‍රාවක භාෂිත විදිහටත් අපිට කොටස් දකින්නට පුළුවන් කම තිබෙනවා. ශ්‍රාවකභාෂිත දහසක පමණ කොටසක් අපිට ධර්මස් කන්දදි දහසක පමණ කොටසක් මත්‍රපිටකේ තුළම හඳනාගන්නට පුළුවන් කමතිබෙනවා. නමුත්ඒ ශ්‍රාවක භාෂිතත් බුද්ධ භාෂිත විදිහටමයි සැලකෙන්නේ. ඒකට හේතු තමයි ඒ සියලු ශ්‍රාවකයන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේ විසින් දේශනා කොට වදාල භාගිතුන් වහන්සේ විසින් පෙන්වා දුන්න භාග්‍යතන් වහන්සේ ගෙනහැර දක්කොපු ඒ ධර්ම න්‍යයායම්ම පැහැදිලි කරමින් ඊට අනුගතවම ධර්මයේ දේශනා කරලා තියෙන නිසාම එසිියල්ද ශ්‍රාවක භාෂිත වුවත් බුද්ධ භාෂිතය ලෙසම සංග්‍රහාවෙනෝ. ඒවගේ අපිට ඒ බොහෝ කාරණාවන් බුදුරජාණන් වහන්සේ විසින්ම අනුදන්නා ලද දේනිසා ඒව බුද්ධ භාර්්ෂිත ලෙසම සලකන්නට පුළුවන්කම තිබෙනවා. ඉති මේ අපරු සූත්‍ර දේශනාවක් අපට දකින්නට පුළුවන්කම තිබෙනවා ඔබත් නිතර අහන නිතර සාකච්ඡාවට බඳදුන් කරන සූත්‍රදේශනාවක් මේ සූත්‍රදේශනාව නම මදු පින්ඩික සූත්‍රයේ මජිමනිිකාහි දකින්නට තිබෙන. මදු කියල කියන්නේ මී පැණි කියන එක පින්ඩ කියන්නේ පිනක් කියනෙ එක. මී පැණි කියන එක අපි සාමාන්‍යෙන් බොහොම මිහිරී ඒවගේම බොහොම යහපත් දෙයක් හැටේටයි ලෝකෙ සලකන්නේ ඉතිං කනට මී පැනිිවක්කරන වගේ කියලත් කියනවා දෙයක් මිහිරී කියන එක හඳුන්නන්නට මී පැෙනිවක් කර ම භාසු ව පාසුව කෙසේ වෙතත් එම පෙවහාරයහි තියෙනවා ඉති සාමාන්‍යයගේ මොකක් නිසාද මී පැණි කියන එක කාටත් හොඳ එක බොහොම රසවත් දෙයක් ලෙස සැලකෙන සම්මත දෙයක් නිසා ඉ මේ මදු පෙන්ඩික කියර කියන්නේ මේ මී පැණි පිඩක් කියන එක මේ දහම් පරියායි එතරම් මිහිරී සහ එතරම්ම සිප් ගන්න සුලුයි යන්නන්නේ ඒ හේතුව නිසා තමයි මේ දහම් පරයායට මදු පින්ඩික කියනව නම ලබෙන්න්නෙත්. බුදුරජාණන් වහන්සේ සාක ජනපදෙහි කපිලවස්තුනුවර නිග්‍රෝධාරාමයහි වැඩ ඉන්න කාලෙදී. එක උදෑස්සනක භාගතුන් වහන්සේ සිවරපුරෝගෙන උහස වැඩම කලා කපිල වස්තුනුවරට පිඩ පාතේ වැඩම කරලා එක ගහක් මුලකට වෙලා බෙලි ගහක් මුලකට ලා උන්වහන්සේ වැඩ සිටියා පිඩපාතයෙන් වැරකිලා පසේ මහාවනයට පිවිසිලා මහාවනයක බෙලි ගහක් තිබුණ බෙලිගහමුලට වෙලා භාගිත වහන්සේ දවල් කාලෙදි කාලයගත කරමින් වැඩහිටිය මෙහෙම ඉන්න කොට දන්ඩපානිපිකෝ සක්කෝ ජංගා විහාර අනුචංකමානු අනු විචරමානු. දණඩපානී සාක්‍යත් මොකද කරන්නේ මේ ජංගා විහිරණය සඳහා අනුචංකමානු කියල කියෙන ත් ඇවිදින ජංගා විහිරණෙන් කියල කියන්නේ පොඩ්ඩක්යත් මේ ව්‍යයාමය සඳහා එක තැනකි නතු පොඩ්ඩක් ඇවිදිනවා කායික වසේ ව්‍යයාමයක් වෙන්න වශ්‍ය නිසා. ඉතින් මේ දණඩානිමේ ඇවිදගෙනයනකොට දැක්කා බුදුජාණන් වහන්සේ බෙලිගහක් මුල වැඩයින්නෝ දැක්. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේත් එක්ක සිහිකට යුතු සතුට වේ යුතු කතා කරලායි කත් පසක හිටියා. එකත් පසක හිටපු දණ්ඩපානයේ බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක්කානො මේ අහන ප්‍රශ්නය තමයි කිින්වාදී සමනෝ කිමක් ආයිති. ශ්‍රමණයන් වහන්ස වහන්සේ මොකක්ද කියන්නේ. වාද ඔබගේ වාදයකුමක්ද කිමක් හා ඔ මොකක්ද ප්‍රකාශ කරන්න ඔබ කියන වාදේ ඔබේ ප්‍රකාශනයේ මොකක්ද මොකක් පිළිබඳව ඔබ කතා කරන දර්ශනය තමයි මේ දන්ඩ පානී බුදුරජාණන් වහන්සේගේ විමසුව ප්‍රශ්නයයදොට භාග්‍යතුන් වහන්සේ මේට ටිකක් ගැම්බොරු පිළිතු රක් ලබා දෙනවා ඒ තමයි ගථවාදීකෝ අවුසු සදේවකස් ලෝකයේ සමාරකය සබ්්‍රහ්මගේ සස්සමන බ්‍රාහ්මණයා පජාය සදේව මනුස්සාය නකේනෙචි ලෝකයේ විග්ගයිහ තිට්ටති. එකයන්නේ මෙදවියන් මාරයන් බ්‍රහ්මයින් සමඟ ශ්‍රමණ ප්‍රාක්්මණයෙන් සහිත මේ විනිසුන් සහිත සදේවක මේ සමස්ත මේ ලෝකය තුළ යම්බඳු කෙනෙුට විවාද නොකට සිටිනවනම්. කාගෙත්තෙක්වත් වාදයක් කරන්න ඇතු විවාද නොකට සිටිනුවවන. යථජපන කාමයෙහි විසංයොත්තං විහරන්තා. යම් විදිහකින් කාමයන්ගේ විසංයුපතව වාසය කරනවන තම් බ්‍රාහක්්මනං අකතන් කති චින්න කුක්කුච්චං බවාභව වීට තන්න. ඒ බ්‍රාහ්මණය මොන විදිහෙතද අකතන් කති කෙසේද කෙසේද කියන සැකයක් ඇත්තනෑ කතන්කතන් කියන සැකයක් ඇත්තෙන අකතන් කති. චින්න කුක්කුච්චා කුකුස් සොක්කොම සිද දමල තියෙන්නේ. ඒවගේම බවා භවේ වීතතන්න බවාබහොයන්හි වීට තන්නාව දුරරන ලද පන්හාව ඇති වාසය කරන කෙනෙක්. සංඥා නානුසෙන්ති යම් සංඥාවක් ඇසුරු කරන්න නැත්තං ඒවන්වාදීකෝ හං අවස්සෝ ඒව මක් කායිති ඇවැත්ති මම මෙබඳුවාදයක් ඇති නැති නම් මගේ කතාව මගේ දර්ශනය මේ කයි ම මේ ගැන තමයි කතා කරන්නේ කියලා භාගතන් වහන්සේ මෙහෙම දේශනා කළට පස්සේ දන්ඩ පානිිමකද කරන්නේ දිවේලියයට දාලා ඔලුව හොල්ලල ඊට පස්සේ බොහොම නල බැෑැරුම් විදිහට රැලිතුනක් නරල නංගල පිටත් වෙලා යන්න ගියා බුදුරජාණන් වහන්සේ දවල් කාලෙදි වැඩඉන්ඳලා බෙලිගහමුල වැඩහිඳලා සවස්සෙලා මේ නිග්‍රෝධාරාමයට නැවත වැඩම කරලා පනවන්නල දාසනයෙහි වැඩහිටියා. ඊට පස්සේ වාගත වහන්සේ භික්ෂන් වහන්සේලාට ආමන්ත්‍රණය කරලා අ වහන්සේ අ විස්තරය කිව්වා ඉදාහම් භික්වේ පුබ්බන්නු සමයන් නිවාසත්තා මහනුම මුදේම පින්ඩ පාතය මෙම වැඩම කරලා දවල් කාලෙද මම බෙළි ගහමුල වැඩ හිටිය මහවනට ගෙහිල්ලා මහවන්නේ බෙලිග හක් මල දිවා විහිරණය කළා මේ වෙලා වෙද දණ්ඩපානි කියන ශාක්‍ය ආව දන්ඩපානි කියන්නේ දණ්ඩක් කතේ අරගෙනන නිසා ඔහු මං ඉදිදරයට ඇවිල්ලා මගේ වාදය මොකක්ද මගේ මම මොකදද කියන්නේ කියන එක පිළිබඳව විමසාසිටිය කිංවාදී සමනෝ කිමක් කායිති මකද වාදේ මොකද්ද කියන්නේ කියලා ඇහු හම මම දණඩපානීට මෙන්න මේ විදිහට කි්වා යථවාදීකූ අවස සදේවගේ ලෝකයේ සමාරකය සබ්‍රහමකේ සස්සමනක් ්‍රා්මණියය පජය කලා අර භාගතු සි දේශනා කරපු එක මේ දෙවියන් මාරයෙන් බ්‍රහ්මයින් සහිත ස්‍රමනක් බ්‍රහ්මණය සහිත සදේව මනුෂ්‍යයෙන් සහිත මේ සමස්ත ලෝකයේ තුළ කාත් සමඟවත් විවාද කරන්න ැත්තං ඒවගේ යථචකාමයහි විසංයත්තන් හරන්තන් කිය යම් කිසි විදයකින් කාමයන්ගේෙන් විසංයුක්තවවාසය කරන අතන් ති තින්න කුක්කුච්චන් කෙසේද කෙේද කියනැකේ නැතික කොක්කුච්චේ දුරන ලද එවගේම බා භවය පීත දන්නම් බවාභයහි තන්හාවදුරු කරපු සංඥානාානු සේති සංඥාවන් නැසුරුනො කරන ලද මෙන්න මේ දර්ශනය පිළිබඳව මම ඔහුට කතා කලා කියලා මගේ වාදය මේකයි ම ප්‍රකාශ කරන්නේ මේ පිළිබඳවයි කියල හොට කි්වා හු මෙන්න මේ බදු ආකාරයට මූන කරලා මෙහි විදියට ගියා කියලා වාගත වහන්සේ භික්ෂණ වහන්සේලාට දශ කළ එහම දේශනාරන කොට එතන හිටපු එක භික්‍ෂන් වහසේ නමක් බදුජාණන් වහන්සේගි විම සාසිටිය කින්වාදී පණ භන්තය බගවා සාමීනි භාගතුන් වහන්සේගේ වාදේ මොක්ද තින භාගෙතු වහසේ මෙතනද මොක්ද කියන්නේ ඒ යන කොතනදද මේ දෙවියන් මාරයන් මේ ස්‍රමණක් බ්‍රාක්්මනීන් සමස්ත ප්‍රජාව සහිත සදේව මිනිසු සහිත මේ ප්‍රජාවහිදී න කේනචිලෝක විද්ග අ ැතිට්්‍රති කා සමඟුවත් වාද කරන්නේ නැත්තං. කතංචපන බන්තේ භගවන්තන් කාමීෙහි විසංයුත්තන් විහිහරන්තන්. කොහොමද වාමීනින් කාමයන්ගේෙන් විසංයුක්තව වාසය කරන කෙනෙක් අකතං කති කෙසේද කෙසේද කියන සැකය විචිකිිච්චාව දුරු කරල දාලා බවාභවවීත තන්හං භවවිහයන්හි තන්හාාව දුරු කරල දාලා සංඥානානුසන්ති සඥා වැඇසර නොකර ඉන්නවනන් ඒ සංඥා වැසුරු නොකට ඉන්නේ කොහොමද කියන එක පිළිබඳව බුදුරජාණන් වහන්සේගේ අර භික්ෂණ වහන්සේ නභික්ෂණ වහසේ නක් එතන වැඩහිටපු නැවතර ප්‍රශ්නයම ඇහ එකන භාගතන් වහන්සේ අර දඩ පානිට දේශනා කරපු දේ පිළිබඳව භික්ෂ වහන්සේ නමක් ඇැව ඒ මහන වෙලාවිදි භාගිතන් වහන්සේ භික්ෂණ වහන්ේට කියනා යතෝ නිදානම් භික්කූ පුරිසාහප පංච සංඥා සංහා සමුදාචරන්ති මහන යම්කිසි දෙයක් මුල්කරගෙන අතෝනිදානම් පොරිසාපුරුෂයෝ පපංච සංඛ්‍යාත සංඥාවන්හි හැසිරෙනවනම්. එත්තචේ නත්ති අභිනන්දිී තබ්බා. එතන නැත්ති අභිනන්දිී ත්බා. අභිනන්දනය කළ යුතු දෙයක් ඇත නෑ අභිවදි ත්බා එහි අභිවදනය කළ යුතු ගුණකිව යුතු යමක් ඇත්තේ බැසගෙන සැබුතු ඇත්තේ බැසගෙන සිටියයුතු යම නැහැ. එකයන්නේ යමක් මුල්කරගෙන පු මිනිසුම් ප්‍රපංච සංඛාත සඥාවන්හි හැසිරෙනවනං. ඒ හැසිරෙන තැනක සතුට ව යුත්තෙක් ගුණක යුත්තෙක්කෝ ලැග සිට යුත්තෙක් නැතිනන් එහි ගිලි පැවතය යුතුදයක් වෙන ඇත්තේ නැත්තම් මේක තමයි රාගානුසේ කෙලවර මේක තමයි පටිගා නුසේෙහි තියෙන කෙලවර ක තමයි දිට්ානු සේහිතියනර මේක තමයි විජිගිච්චානු සේහිතියන කෙලවර, මේක තමයි මානානු සේහිතියනලවර, මේක තමයි බවරාගානු සහියරක තමයි අවි්‍යානු සහිතියෙන කෙලවර කියලා. මේ විදිහට ලෝකහික තමයි දණ්ඩ දාන සත්ත මේ විදිට ද්ඩු සැත් මුල් ගුරු ලෝකයා ආරගන්න අනන් කළහවිවාද කරනවා වනන් තෝ තෝ කියන වචන වලි බැනගන්නවනන් හිස්කේලම් පරස වචන කියනවන්නං. ඇත්තේ තේ පාපකාකුසලා දම්ම අපරි සේසා නිරුද්ජන්ති මෙන්න මෙතනදි පාප ආකුසල ධර්මයන් අපරි සේසව නිරෝධෙට පත්නවා ඉතුර නැතුව නැති වෙලයනවා කියලා බදුජාණන් වහන්සේ මේටික දේශනා කරලා භාග්‍යතුන් වහන්සේ ආසනෙන් නැගී සෙටලා අපහ වැඩම කලා. එතුකට මේ භාගතු වහන්සේ වැඩම කලාට පස් අර භික්‍ෂූන් වහන්සේලාට භාග්‍යතුන් වහන්සේගේ මේ භාෂිතය පිළිබඳව ැටලුවක් ඇතිවෙන මොකද භාගිත වහසේ මේ සංශිප්තව කැටියක් දේශනා කළ මේක විස්ථාරිත අර්ථය මොකක් වෙන්න පුළුවන්ද මේක ගැන භික්ෂන් වහන්සේ අතර සාකචාවක් ඇතිවු වහසට හිතුණන අපි මේකේ විස්තරය දැන ගන්නට ඕන මේ විස්ථාරිත විග්‍රාහයමකක්ද කියන එක පිළිබඳව අප තේරුම් ගන්නට ඕනි කියලා හිතුණ. ඊට පස්සේ වනාහසලට හිතන මහාකච්ඡායන තෙරන් වහන්සේ භාගිතුන් වහන්සේ විසිනොත් සංවර්ණිතයි. සංශිප්ත දීර්ගව දේශනා කරන්නට දක්ෂයි කියලා. එවගේ සබ්‍රහ්ම චාරන් වහන්සේලා අතරත් බොහම ගෞරවාදරයට පත්වන තරුණන් වහන්සේ නක් එඒනි සාපි උන් වහන්සේ ළඟට ගෙල්ලම මේකේ විස්ත රැහුවෝත් උන්හන්සේ අපිට මේ පිළිබඳව පැදිලි කරල දේ කියලා. අර්භික්‍ෂන් වහන්සේලා කල්පනා කරලා. මහකච්ඡායන මහරාතන් වහසේ ළඟට ගේෙල්ල මහකච්ඡායන හරතන් වහන්සේට අර සමස්ත විස්තරයේ කියලා උන්වහන්සේගේෙන් විමසාසිටයා අපිට මේකේ දීර්ග විස්තරයක් නැතිනම් මොකක් ගැනද මේ බුදුහාමුදුර මේ විදිහට දේශනා කළ බුදුරජාණන් වහන්සේ. අපිටඒ ගැන පැහදිලි කල්ලා දෙන්නට කියලා මහකච්ඡායනතරුන් වහන්සේගේ ඉල්ලා සිටියා. එවෙලාි මහාහකච්ඡායනතරන් වහන්සේ ලස්සන උපමාවක් දේශනා කරුන් වහසේ බොහෝ වෙලාවට භාගතුන් වහන්සේ දේශනා කරපු දෙයක් ගැන නැවත්ත ප්‍රශ්න කරනකොට උවහන්සේ මේ උපමාව කියෙනා යම්කිසි විදයකින් සාරත්ති සාර ගවේසිී. අරටුවක් හොයාගෙන යන මනුස්සේ ගහක්ලඟට ගිහිල්ල. අරට අරටුවක් තියෙන ගහක්ලඟට ගිහිල්ල මේ ගහේ මුලත් පහුකරගෙන නැගල කඳත් පහුකරගෙන අතුවිතිත් පහුකරගෙන ගිහිල්ල කොළවල අරටුව තියනෝද කියලා හොයෙනවාන. අන්නේ කොළවල අරටුව හොයනොෝගේ බුදුරජාණන් වහන්සේව පහුකරගෙන ඇවිල්ලා මගේ මේ ප්‍රශ්නය අනවානේද කියලා අහන. ලා ික්ෂණහන්සේ භාගිත වහන්සේ අවබෝධ කරගත්තදේ අවබෝධමයි භාගිත වහන්සේ දතයුත්ත දැනගෙනම තියෙනවා නමුත් අපිට මේ කාරණාව කොඩ්ඩක් පැහැදිලි කරල දෙන්නට කියලා මේ නැවත්ත ඉල්ලා සිටිනවා අන්නේ වෙලාවෙදිී මහච්චායන වාහතන් වහන්සේ භික්ෂණ වහන්සේලාට මේ දහම්පර්යාය බෙදා දක්වළ දේශනා කරන වැත්තිහෙනං අහගන්නට කියලා මේ මහකච්ඡයින මහරහතන් වහන්සේ මේ දහම් පරයාය පිළිබඳව බෙදා දක්වන්නේ. කොහොමද මේ පිළිබඳව විග්‍රහකරන්න මේක බලන කොට අපිට හඳුනාගන්නට පුළුවන්කමතියෙනවා යතෝ නිදාානම් බික්කු පොරිසම්ප පංච සඥා සංකා සමුදා ජරන්ති. කියල යමක් මුල්කරගෙන පුරුෂා ප්‍රපංච සංඛ්‍යාත සඥාවන් හි හැසිරෙනවනන් මේ හැසිරෙන එක යම් තැනක නතරක ළොත්. සිදු නොවන ලෙස පත් කලොත් කොහොම දාර අනුසෑ ආදී ධර්මයන්ගේ දුරුකිරීම කරන්නේ. මෙන මේ පිළිබඳව මෙන්න මේක අර්ථය බෙදා දක්වුවොත් එහෙම මෙන්න මේ විදිහටයි බෙදා දක්වන්නට වෙන්නේ කියලා මහකච්ච අන්තරන් වහන්සේ මෙහි අර්ථය බෙදා දක්වනවා. චක්කුංචාවසෝ පටිච්ච, රූපේච උපජ්ජති චක්කු විඤ්ඥාන. චක්කුංචාවසෝ පටිච්ච රූපේච උපජ්ජති චක්කු විඤඥා ඇවැත්නි ඇසත් ඇසද නිසා රූපයද නිසා උපජ්ජති චක්කු විඤ්ඥාණන් චකු විඤ්ානය උපදිනම්. තින්නම් සංගති පස්සෝ තුන්දනාගේ සංගති බව තුන්දනාගේ සංගතිය ස්පර්ශයයි කියල කියනවා. පස්ස පච්චා වේදනා ස්පර්ශය මුල්කරගෙන ස්පර්ශ ප්‍රත්තයෙන් වේදනාව උපදිනව. යංවේදේති තන්සංජානාති යමක් විඳනු ලබන්නේ නම් විඳනු ලබනදේ තයි gan yang sanjaati ta with sanjaන කර laන sanජන ක laදමයිවිවිarkan yangවිtiancemakවිtar karenaනවිtar laදයි प्रance කඒගේ yang පපංචේති තවෝ නිානම් පොරරිසම් පපංච සංඥා සංකා සමුදාජනන්ට යම් පපංචේති යම ප්‍රපංච කරනවනං අන්න ඒදේ මුල්කරගෙන තමයි අ ප්‍රපංච සංඛ්‍යාත සංඥාවන් පුද්ගලයා හැසිරෙනවා කියලා කියන්නේ. තුට ප්‍රපංචයන්ගේ හැසිරීම පිළිබඳව මහකච්චායන මහරතන්සේ දක්වුණන මොනවාගේ මේ ප්‍රපංචි හැසිරෙන්නේ අතීතනාගත පච්චපන්නේසු චක්කු වි්ඥයේ සුරූපේ සු අතිතනාගත පච්චුපන්න වන චක්කු විඥානයෙන් දතයුත්ත වූ රූපයන්හි ප්‍රපංච වසයෙන් හැසිරන විදිහතමයි මහකච්ාය මහරහතන් වහන්සේ මෙතන දේශනා කළේ ඒ බදුරජාණන් වහන්සේ දේශනා කලානේ ප්‍රංච සංඛ්‍යාත සංඥාවන් හි හැසරීම නැත්තන් කියලා ඉතුර ප්‍රපංච සංඛ්‍යාත සංඥාවන්ගේ හැසිරීම කියන්නේෙ මොකක්ද කියන එක ගැනයි මහකචායන මහරතන් වහසේ මුලින් මේ අර්ථ විභාගේයේදී මේ පහැදිලි කල්ල දක්වන්නේ කොහොමද කෙනෙකුට ප්‍රපංච ඇති වන්නේ චකු පටි රූපේචප පදජ්තති චක්කු විඤඥාන් කියනකට මේ ඇැරප චක්කු විංඥාය කියන මේ තුන්දෙනගේ එකතුව කියන බව තින්නම් සංගති පස්සෝ කියල කියන්නේ සංගති බව ස්පර්ෂ අන්තය නිර්මාණය කද තියනද. එවගේම පස්ස පච්චයා වේදනා ස්පර්ෂ ප්‍රත්්ධයෙන් වේදනවපදින. යමක්ක ස් පර්ෂෝ හම ස් පර්ෂෝන දේ පිළිබඳව විඳනු ලබන ඒගේ යම් වේදේති තන් සංජානාති. විඳිනු ලබන්නවූ දේ පිළිබඳම හඳුනාාගණු ලබනු. යං සංජානාති තන් විතක්කේති. යමක් සංජානනය කරනු ලබන්නේ නම් සංජානනය කරනු ලබන්නව වූ දේ පිළිබඳව විතර්කනය කරන්න පෙළමිෙනම්. යං විතක්කේති තම්ප පංචේති විතර් කරනදේ තමයි ප්‍රපංච කරද මේක අනපෝර පෙක්ට අපිට දකින්නට පුළුවන් කමතියනවා කොහොමද එන්න එන්න සංකීර්රණ භාවයට පත්වනේ කියලා. ඇහැරූප චක්ක විඤ්ඥාන කියන මේ තුන් දෙනාගේ එකතුව සංගති බව ස්පර්ශය බවට පත්වනා ස්පර්ශය වන තැනක තමයි වේදනා ඇතිවෙන්නේ වේදනාව තිබුණ හම තමයි ඒ දේ පිළිබඳව හඳුනාගන්නේ හඳුනාගන්නා වූ දේ පිළිබඳව තමයි විතර්ක පවතින්නේ විතර්ක පවතින දේ තමයි ප්‍රපංචයන්ට හේතුූ බවට පත්වෙෙන්නේ ප්‍රපංච තිබුණව අතීතානාගත පච්චුප පන්න ඔන්න රූපයන් පිළිබඳව ප්‍රපංච සංඛ්‍යාත සංඥාවන්හි හැසිරීම තියෙනවා කියල කියන්න පුළුවන්කම තියනවා වැඩ මේ පෙළ අනුව අපිට හඳුනාගන්නට පුළුවන් කම තියනවා එකක් ස්පර්ෂ අන්තය මොකක්ද මේ ස්පාර්ෂන්තය කියල කියන්නේ මේ ඇැරූප චක්කුවිඤ්ඥාන කියන මේ තුන්දනාගේ එකතුව සංගති බව කියන එක තමයි ස්පර්ශය කලමතනද කතා කරන්න. එවගේ ස්පර්ෂ ප්‍රත්්‍යයෙන් වේදනවපතින. ස්පර්ශවන තැනක ඒ පිළිබඳ ඇතියනෙන විඳීම එවගේම මේ වේදනාව යම් තැනක තියෙනවාන ඒ වේදනාව තියන තැන හැදිරීම තියන වේදනා සඥා කියන මේ ධර්ම දෙක හඳුනාගන්නාව ආකාරය පිළිබඳ හිතනකම විතර්කණය කරනකම තියනවා විතර් ප්‍රපංච මෙන්න මේ පෙළට අනුවපි පොඩ්ඩක් විමසා බැලූ හාම අපිට දකින්න පුළුවන්කමතියෙන මේ ඒක චිත්තක්ෂණක අවස්ථාව. එක සිත්තක පහල වන ධර්ම කොට්හාසයක් පිළිබඳව කරන පැහැදිලි කිරීමක් නෙමේකය. එක චිත්ත වීතියක හෝ කරන පැහැදිලි කිරීමක් නෙමේකය. මේ කතා කරන්නේ මේ ලෝකය ගොඩනගිල්ල පුද්ගලයන් ප්‍රපං්චයන්ගේ හැසිරීම. ප්‍රපංච කියල කිය නෙමනවාද තන්හාාව මානයේ දිට්ටිය කියන මේ ධර්මයන්ට කියන ප්‍රංච සංඥාක මේ ත්‍රෘෂ්නාමාන දිට්ටි වසයෙන් ලෝකයා යම් දෙයක් ඇසුරු කරනවන ඒ සමස්ත සංකිලේසික පැවැත්ම. කෙලසීම කියනදේ මුල් කරගත්ත පැවැත්ම. නිර්මාණය වෙන විදිහ තමයි. භාග්‍යතුන් වහන්සේ මේ සංශිප්තෝ දේශනා කළේ ච්ායන තෙරුණනාසේ විභජනයට ලක් කරලා විස්සෙල්ලාම ප්‍රපංච ඇතිවන්නේ කොහොමද කියන එක පිළිබඳව පෙන්ල දෙන්න. කොහොමද ප්‍රපංච ඇති වෙලතියෙ. තුන් දෙනාගේක තු ස් පර්ශය වෙනකොට එකෙන් වේදනා සඥා ඉපදුණු තැනක ඒ පිළිබඳව විතරක කරලා ඒ පිළිබඳෝ තමයි ප්‍රපංචෝපද ගෙන යෙන්. එදට මේ අවස්ථාව මේ චකුවිඤ්ඥානය එම නැත් හමේ තුන් දෙනාගේක තුව පර්ශය කියන එක වේදනාව කියන එක සංඥාව කියන එක විතර්ක චේතනා කියන එක ප්‍රපංච කියන එක මේවා මේ නම්වලින් දැක්වනාාට මෙතන තියන්නේ සිතුවිල්ලක් නෙමේ ස්පර්ශය කියල කියන තැන ස්ර් පස්සත් නමති චෛතසික ධර්මය තියෙනව නෙමේ. එවගේම පසු වච්චා වේදනා කියනකට ස් පර්ෂ ප්‍රත්යෙන් ේදනාවපදිනනා කියනකට එතන යන වේදනාව කියන චෛතසික ධර්මය නෙමේ එතකට අංවේදේීති තන් සජානාති කියනකොට යමක් විදිනව නන්ගේ හඳුනනා කියනකට එතන තියෙන්නේ හැඳනීම නැමැති චෛතසික ධර්මය නෙමේ විතක්කයේ කියන යම් විතක්ක ති කියනකොට තන ඒ විතර්කණය කරනාව කියන තැනදි තියෙන්නේ විතක්කය කියන චෛත සික ධර්මය එහෙම නෙමේ එනම් මොකත් දෙතන තියන්නේඒ ක්‍රියාකාරීත්වය ඒ යම් සිතකින් ඇතිකර ගනු ලබන ක්‍රියාකාරීත්වය පිළිබඳව තමයි කතා කරන්න. මූලික වසේ ැහැට රූපයක් ගැටුනහම ඒ පිළිබඳව දැනගන්නාව සිතක් ඉපදීම කියන එකත් එක්ක දර්ශන කෘොත්ත කියනෙක් සම්පූර්ණ වෙන පේනවා කියන බව පෙනීම කියන එක උපදිනවා. පේනෝ. එකට අවශ්‍ය ධර්මතුනෙහි එක තුවත්තෙක් මොනාද ඇහැ රූප සහ විඤ්ඥානය. මෙන මේ දර්ශන කෘතය සම්පාදනය වන තැනක තින්න සංගති පස්සෝ කියල කිව මෙට මෙතනද ස්පර්ශය කියන ද ඇත්න. දැන් පේනදේ අනුව ඒ විඳින්න සහ ඒ පිළිබඳව හඳුනාගන්නට පුළුවන් කමතිය ඉදින්න සා හඳුනාගන්නට පුළුවන් කමතියන ඒ අරමුණට අනුව තමන්ට හිතන්න පුළුවන්කමතියෙනවා එක එක ඒ අරමුණ පිළිබඳව අපි හඳනාගන්නවා සා අරමුණ පිළිබඳව අපි විඳීමක් ඇතිකරගන්න අන්න ඒක පිළිබඳව තමයි අප විතර්ක වසයෙන් පවත්තන්න විර්ක වසයෙන් පවත්තන්නමකක්ද විතර්ක වස්සයෙන් අපි පවත්වන්නේ අ හඳුනාගත්ත දේට විඳපුදේ පිළිබඳව නැමත කල්පනා කරනවා. අන්නේ විතර්කනය කරපු දේ පිළිබඳවඊට පස්සේ නවත ප්‍රපංච වසයෙන් ඇසුරු කිරීමකට ලක් කරගන්නවා. මෙන්න මේ විදිහට තමයි තෘශ්ණනාමාන දිට්ටි හදාගෙන තියෙන සකස්වුනේක විදිහක් ඒවගේම පිළිබඳව හදාගෙන විදින මට්ටමකටාවේ තවත් අවස්ථාව. ට පේනව පෙනුනා පෙනුනදේ එතන මිතුරුනැත්තුව නිරෝධෙයටට පත්වෙනවා හැබැයි ඒ පිළිබඳව හඳුනාගෙන ඒ පිළිබඳව විඳින බව කියන එක මුල් කරගෙන විතරක සකස්කරගෙන, විතර්කයන්ගෙන් ගෙනාපු දේවල් මත, ප්‍රපංච උපද්දගෙන වාසය කරනවා. ප්‍රපංච තිබුණනේ රූපේ පිළිබඳවේ හැ පිළිබඳ චක්කු ඉඥ්‍යාය පිළිබඳවන මේ ප්‍ර පංච තිබුණනේ විතර්කණය මත. විතර්ක තිබ අර විඳපු හඳුනා ගත්ත දේවල් මත. එතට නාම රූප ධර්මය පිරිසිඳ නොදන්නා තැනක තමයි ක්‍රියාවලිය සම්පූර්ණම ඇතිවෙල තියෙන්නේ කියෙක් අපිට තේරුම් ගන්නට දකින්නට පුළුවන්කම තියනවා. තොට මෙන්න මේ විදිහට මේ මහගච්ාන මහරතන් වන්සේ සලාම ප්‍රපංච සඥාවන්ගේ ඇතිවීම පිළිබඳව දේශනා කරන මෙන්න මේ නිසා අති තනාගත පච්චුපන්නව වන චක්කු ඥායෙන් දතයුත්තාව රූපය පිළිබඳව මිනිස්සු ප්‍රපංච සංඛ්‍යාත සංඥාවන්ගේ හැසිරෙනවා. සෝවතාවසෝ චක්කුස්මින් සති රූපය සති චක්කු ඉඥානයේ සති පස්ස පනඥත්තිින් පඥා පෙස් තීති ටහනමේතන් විද්ධති මෙ මේ විදිහට සෝවතාවසෝ චක්කුස්මිින් සති ඇස කෙරෙහි පිහිටා සිටීම තියෙනවා නම්. රූපය සති රූපයන් කෙරෙහි පිහිටා සිටීම තියෙනවා නම්. චක්කු විඤ්ඥානයේ සති චක්කු විඤ්ඥානයේ පිළිබඳව පිහිටා සිටීම තියෙනවා නම්. පස්ස ප්ඥත්තිං පඥ්ඥාපෙස්ස තීති ටානමේතම් විදජති. පස්ස ප්ඥප්තිය තියන ප්‍රස්සේ කියන පැනවීමක් තියනම්. පස පඥ්තිය තියෙන ටහනමේතන් වි්ජති මේ ස්ථානය විද්‍යමානයි. එදවට පස්ස පඥත්තියා සති වේදනා පඥත්තිින් පඥාපේසති ස්පර්ෂ ප්‍රඥපතිය තිබුණු වේදනා ප්‍ර්ඥප්තිය තියෙනවා ස්පර්ශ වුණු වෙදින දෙයක් තියෙනවා. වේදනා පഞ්ඥප්තිය තිබුණොත් ඒවගේම ටානමේතම් විද්ජති ේදනා ප්ඥත්තියා සති සංඥා ප්ඥත්ති වේදධනා ප්‍රඥපතියම් තැනක තිබුණුත් එතන තියෙනව සංඥා ප්‍රඥප්තියත් තියනවා හඳුනා ගන්නාආකාරය පිළිබඳව පැනවීම තියනවා. ඒවගේ සannya ප්‍රඥප යම් තැනක තිබොත් විතර පයක්තිය තින. විර ප්‍රඥපති යම් තැනක තිබනොත් ප්‍රච පnyaතිය . ප්‍රpanච පඥතිය යම් තැනක තිබනොත්. පcasannya සංක සමුදාචරන පnyaති පnyaපෙසති. විතක්ක පඥපතිය තිබනොත් පඥතිය තියන ම් පanceannya සංක සමුදා caraරන පnyaති පnyaපෙසති ති හන මෙේත වි පpananceannya සංखත. මේ පැනවීම සිද්ධ කරනවා තැන් මෙන්න මේ කාරණාව තේරුම් ගැනීමඉතාම වැදගත්වයෙනවා දැන් අර උඩදි අපි දැන් කතා කරගෙන ගපු ඒ කරුණු ටිකම තවදුරටත් ස්ථාරිතව තවදුරටත් පැහැදිලි කිරීමක් තමයි අපිට මෙතනදි දකින්නට පුලුවන්කම තියන කොහොඳ සෝවතාව සෝ චක්කුස්මින් සති රූපයේ සති. එක ඇනේඒ කාන්තයෙන් කල්හි ඇස තියෙනවන ස ඇති කල්හිී ඇතිල් චක්කු වි්ඥානය ඇති කල්හි පස්ස ප්ඥප්තිය තියනවා ස්පර්ශය කියයන පැනවීමය න සිරපර්ශන්තය ස්පර්ශය කියන පැනවීම තියනවා ස්පර්ශය තිබුණොත් වේදනා ප්‍ර්ඥපති වේදනාව තිබුණ සං්ඥා සංඥාව තිබනොත් විතර්ක විතර්ග තිබුණොත් ප්‍රපංචට දැන් මේ ඔක්කොම එකට එකක් ගලාගෙනෙන දෙයක්නේ ට මේ මදු පින්ඩික සූත්‍රයේදී මේ සාකච්ඡා කරන්නේ මො කරුණක් පිළිබඳු. මේ කතා කරන්නේ මේ ලෝකය ගොඩනැගුණු විදිහ පිළිබඳ. මේ කතා කරන්නේ ඇහැරූප චක්කවවිඤ්ඥාන මත අපිට ගොඩනැගිල තියන ලෝකයේ. කනසද්ද සෝතවිඤ්ඥාන මත අපිට ගොඩනැගිලතියන ලෝකය. නාසේ ගන්දේ ගහන විඥ්‍යාන මත ගොඩ නගිලතියන ලෝක මේ ලෝකෙහි සකස්වීම පිළිබඳ තමයි කතා කරන්න එනිසා තමයි ඇ තියෙනවන රපය තියෙනවන ැස ඇතිල්ි රප ඇතිකල්ල චකුවි ඥාන ඇතිකල්ලි ප්‍රස ප්‍ර්ඥපතති තිය පස ප්‍රඥපතිය තිබුණු ේදනා ප්‍රංඥතිය. ට මේ හැමක්ම පැනවීම් විදිහට මේක තියනවා මොකක් ඇතිකල්ිද ඇැරූප චක්කවිඥඥාන ඇතිකල්ලි. එකැන මේ යතාභූත වූ ස්කන්ද සමෝහයක හටගැනීම හෝ වෑවීම වන තැනක නෙමෙයි. ක්චවසෝ පටිච්ච රූපේ චුපජ්ි චක්ක ඥානන් තින්නනංගති පස්සෝ පස්සු පච්චා වේදනා යංේදේති තන් සංජානාති යන් සජානාති තං විතක්කේති ය විතක්කේති තන් පංචේතිී කියලකි වේ සිද්ධියෙන් නෙමේ එහන මොකක් ගැනද මේ කතා කළේ අන්න එකල් හි සෝ අතවසෝ චක්කුස්මින් සති ඒ එකල් හි ඇස ඇති කල්හි රූපේ ඇති කල්ියක වෙන්න කොහොමද ප්‍ර පාංච ඇති වෙන්න කොහොමද එෙම තැනක යාට ඇහැතියෙනවා එයාට රූපේ තියනවා ඇස ඇතිකල්ලි රූපය ඇතිකල්ලි ස්පර්ෂ ප්‍රඥප්තිය කියන පැනවීම කරන්නවශ්‍ය ධර්මයන්ගේ පැවැත්ම තියනවා. ඒටික ඇති කල්ලි තමයි ස්පර්ශය පැනවීම කරන්න. එඳට ස්පර්ෂ පැනවීම කළහම එයාට වේදනා ප්‍රඥ්ඥප්තියක් තියනවා සහසඥා ප්‍ර්ඥපතියක් තියනවා. වේදනා ප්‍රඥපති සාඥා ප්‍රඥප්ති කියලලා කියන විදිින දේ විදිිනු ලබ දේ තියෙනවා. හඳුනාගන්න වදේ තියනවා. වේදනා සහ සංඥා කියන මේ ගති දෙක. ඉතාමත් විශේෂ ගති දෙකක්නේ. චෛතසික ධර්ම දෙකක් විදියට තමයි අපිට මේක සිතේ යෙදෙන ආකාර පිළිබඳව දැක්කාහම හඳනාගන්නට තියෙන්. හැබැයි අපි අනිච් චෛතසිකන්ට වඩා මේ දෙකේ විශේෂත්වයක් දකිනවා. ඒහින්ද තමයි. ස්කන්ද විදිහට බෙදා දක්වනකට භාග්‍යතු වහන්සේ ේදනාස් කන්දය සංඥාස් කන්දය කියලා යවා ස්කන්ද දෙකක් කැටියට දක්වනවා. කොතනක දිවත් ඔබට දකින්න නෑන නේද වෙනත්. න්ද එක ස්පර්ෂස්කන්ද තියනවා ඊට පස්සේ මනසිකාරස්කන්දය කියල එකක් තින හෙමනෑ රූපවේදනා සංඥා සංකාර වි්ඥා අනි තොක්කොන් සංස්කාරස්කන්ද යට දාන වේදනා සංඥා දෙක වෙනම ස්කන්ද දෙක්ටට යමකද විඳීමසා හැඳනීම කියන ගති දෙක ඉතාම සවිශේෂ ධරම දෙක් එඒනිසා තමයි මෙතනදී ස්පර්ෂ ප්‍රත්තයෙන් වේදනව සා සංඥාව තියනවා කිය කිය පස්ස ප්‍ර්ඥප්තිය තියෙනවා න ස්පර්ශය කියන ධර්මයහි පැනවීම තියෙනවා නං එතන වේදනා ප්‍රඥපතිය තියෙනවා එතන සංා ප්‍රඥ්ඥපතිය තියන වේදනාව තියෙනන සංඥාවතය බද විදුනු ලබන දේ තමයි හඳුනන්නේ හඳුනදේ තමයි විඳින්නේ මෙතන මේ දෙක එකිනෙකාට උපකාර කරගන්න බවක් තියෙන ඉඳ මෙන්න මේ විඳීමසා හැඳිනීම කියන එක පස්ස ප්‍රඥප්තිය ඇතිකල් හි වෙන දෙ න පස ප්‍රඥපතිය තියෙන්නේ ඇහැරූප චක්ක විඥාන ඇති කල් හිනක් දැම් මකක්ද වෙලා තියන්නේ. විඳිනු ලබනදේ හඳුනනු ලබනදේ ඇහැ පැත්තෙෙන් හෝ පේනවා. රූපේ පැත්තෙන් හෝපේනවා. චක්කු විඤ්ඥානය පැත්තෙෙන් හෝ පේන මේ තුන්දනාගේම පැත්තෙන් හෝ පේන. මේ අපිට විදිනු ලබනදේ අපි හඳුනනු ලබනදේ හැරූප චක්ක වි්ඥාන කියන මේ තුන් දෙනාගේ පැත්තෙන් පේෙන්ට පටන් ගන්න මේ තුන් දෙනාගේ පැත්තෙන් පේන්න පටන්ගත්ත ගමම්ම එයාට මේ ලෝකයක් නිර්මාණය වෙන ලෝකයෙහි හට ගැනීම තියනවා. ලෝක සමුදය තුළවාසය කරන තැනක එයාගේ මනස තියෙනවා. අන්න එතකොට තමයි යාට විතර්කනය පවතින්නේ ලෝකෙ පිළිබඳුතුයි විර්කයේ තියනෙ දැන්යාට ප්‍රපංචයන්ගගේෙන් හැසිරෙන්ඩ ලෝකයක් සකස්වෙලා තියෙන ප්‍රපංච සංඛ්‍යාතම ලෝකයේ හැසිරෙන්නේ මොන තිබුණොන්ද ඇ තියන තැන රූපේ තියෙන තැන චක්ු විඥානය තියන ත එක චක්කුස්මින් සති ඇස පිළිබඳව පිහිටා සිටින්න පුළුවන්කම තියෙනවාන ඇස ඇස ඇති කල් කියන එක ේ රූපය ඇති කල්හි චක්කු විඤ්ඥානය ඇති කල්හි කියන එක ට ඇහැ තියෙනවා රූපේ තියනවා චක්කු විඤ්ඥානය තියෙනවා කියන තැනක අපිට හිතන් එපා මේ කතා කරන්නේ ඇහැටවිල මේ වර්ණ සටහන අපාතාගම වෙන තැන මේ කනට සද්ධයක් ැහෙන තැන අ දර්ශන කෘතය වෙන තැන කියලා හිතන් එපා. මේ කතා කරන්න එතන නෙමේ. පිෙනීම කියන ද සකස්ව වෙන තැන නෙමේ. ඒව ඒවත් ඇතිවෙලා ඉතුර නැතු නැතිවෙලා යන ධර්මටිකක් එක පැවැත්ම ගැන කතා කරනවා නෙමේ. එහෙම ධර්මයක් තියෙන තැනක, අපි විඳිනවා හඳුනනවා කියන දේ පවත්වන්න පුළුවන් විදිහට එයාට ඇස තියෙනවන. අර ධර්මටික නිරුද්ධ වනාට පස්සෙත්තයාට විඳීම හැඳනීම ආද දේවල් කරන්න පුළුවන් දේ රූපේ පැත්තෙන් හම්බ වෙනවන ඇහැ පැත්තෙෙන් හෝ හිත පැත්තෙන් හෝ හම්බ වෙනවනං අන්න එයාට ස්පර්ශ ප්‍ර්ඥප්තිය තියනවා එයාට ස්පර්ශ වුණ දැකපු දේවල් ස්පර්ශ වනා කියලා යටට කියන්න පුළුවන්කම තියන. ට විඳින්න හඳුරන්න ලකේ තියෙනවා. විතර්ක කරන්න ලෝකේ තියනවා ප්‍රපංච කරන්න ලෝකේ තියනවා. කාටද මේ ලෝකේ තියනෙ ඇහැ තියෙන කෙනට රූපේ තියනකෙනට චක්කු විඤඥායේ තියෙනෙනට මෙයාට ස්පර්ෂ ප්‍රඥප්ති තියෙන වේදනා සංඥාත් එනිසා පැනවීම තියෙනවා විතරක පැනවීම තියෙනවාඒවගේම එයාට සම්පූර්ණම යන්න පුළුවන්කම ලැබිල තියෙනවා ප්‍රපංචයන්ගේ හටගැනීම දක්වාම එනන්ගේ ප්‍රපංචයන්ගේ හටගැනීම කියනෙකට මුල්ල තියන මකද ඇස ඇති බව රූපය ඇති බව චක්ක වි්ඥානය. ඇති බව තමයි ප්‍රපංචයන්ට මුල්ලලතින. කන තියෙනවනම්. ෝතයේ තියෙනවන සද්ධේ තියනවනම් සෝත වි්ඥානයේ තියෙනවන මේ තමයි ප්‍රපංචයන්ගේ පැවැත්ම කියන. කොටිම කියනවං ස්පර්ශායතන හයේ පැවැත්ම තියෙනවන. බාහිරාතන හය පැවැත්ම තියෙනවන. විඤඥාන හයේ පැවැත්ම තියෙනවන. ඒ ඇති කල් හී තමයි. ඔබට ස්පර්ශය පවතින්නේ එක තිබුණොත් අය මගින් අතර කිරීමක් නැහැ. අනිවාරයම වේදනාව පනවන අනිවාරයම සංඥාව පනෝනවා අනිවාරයෙන්ම විතර්කයේ පනවන අනිවාරයෙන්ම ප්‍රපංචය පනවන්න වෙනම තමයි ඒ නතර කරන්න පුළුවන් කමක් ඇත්තේ නෑ ඒක ප්‍රපංච දක්වා ගිහිල්ලම තමයි තියනෙ නෑ නෑ හැරප චක්කු විඥාන තියෙන කොට අපි ප්‍රපංච විතරක් නතර කල්ල ඉන්නවා කියල එහෙම කරන්න බෑ එ එම කොටසකින් විතරක් මේ නතර කරන්න පුළුවන්කමක් ඇත එනිසා අපිට ඇහැම නැතිවෙන්න ඕන. රූපේම නැතිවන්න ඕන චක්කු විින්්‍යානයේීම නැතිවෙන්න ඕන. මෙහම කිව්හම වැරදි විදිහයට ගන්න පාමේ ඇහ ැතිවවෙන්න ඕන කියලෙක විහරි නම් එ ඔයි රූප පේනෙ මොකන්ද මේ නිවන් දකින්න කියලා කියන්නේ ස්පර්ශාතන හය නැති කරල දාන්න කියන එකද නෑහම කතාවක් නෙම මේ කතාගරන්න මොකක්ද ඇහැ තියෙනවා කියන්නේ මොකක්ද. රූපේ තියනවා කියන්නේ මොකද චක්ක ඥායේ තියනව කියන්නේ මොක්. අ හේතු නිසා හටගෙන හේතු නැතිවෙනකොට නැතිවෙලා යන සංකත ධර්මටික.ඒ සංකත ධර්මටික අපි සංකත බව දකින්නේ නැතිව. ඒ හේතු නිසා හටගත්ත හේතු නැතිවෙනකොට නැතිවෙලාගේපු බව දකින්නේ නැතුව අර පෙනුන දේ ැත ඒ පේනදේ සකස් කරන්න යෙදුන පැත්තට බාලන වන එකැනර ස්පර්ශය සහ පර්ශ සමුදයන්තේ පැත්ත අපි ඉන්න අනං ස්පර්ෂ නිරෝධෙහෙ සාක්ෂාත් කරන්න නැත්තං. අපිට පේන්නේ හැමවෙලාවකදිම අර තුන් දෙනාගේ එකතුව මත සකස් වුන පෙනීම කියන එක අපිට පෙනුනා කියන බව විඳින්නේ හඳුනන්නේ රූපේ බවට පත්වනත් සංඥාව රූපේ පැත්තෙන් හම්බුණ. වේදනාව රූපේ වේදනාව බවට පත්තුවනොත් එෙ. විඳින්නේ රූපය වුණොත් හඳුනන්නේ රූපය වුනොත් විතරකනය කරන්නේ, රූපය පිළිබඳ වුනොත් රූපය පිළිබඳ ප්‍රපංච පවතිනම තමයි. එන ඒ ඔක්කොම තියෙන්නේ අර ඇස ඇසුරු කරන්න පුළුවන් කියෙන මනස තියෙන කෙනාට, රූපය ඇසුරු කරන්න පුළුවන් විඤ්ඥාණය ඇසුරු කරන්න පුළුවන් කියෙන ඒව ඇතිකල්හි තමයි අර ඔක්කොම ගොඩනැගිල තියෙන්. එන අපිට මේ දකින දේ තුන්දිනාගේ එකතුව නිසා සකස් වුනදේ අපි දකින්නේ නැහැ, ප්‍රත්්‍ය සමවායෙන් උපදිනදේ ප්‍රත්්‍ය නිරෝධයහෙන් නිරෝධයට පත්වෙනවා කියන අවබෝධයක් අපිට නෑ. එහම දකින ප්‍රඥාවක් නෑ. එම දකින ප්‍රඥාවක් හෝ එෙම දකින අවබෝධයක් අපිට නැති නිසා. ඒ මත මේ ප්‍රපංච සං්ඥාවන්ගේ හැසිරීම කියන තැන දක්වාම මේ ප්‍රශ්නය අපි අරගෙන ගෙහිල් තේ. එගේ ප්‍රpanච සංख්‍යාත සඥාාවන්ගේෙන් මිදීම සඳහා තමයිි වෑයම් කළයුතේ ප්‍රපpanච සංख්‍යාත සඥා වගේෙන් නිදහස්වීම සඳහා තමයි මහන්සි ගතයුත්තේ ඒ සඳහා මහන්සි ගතයුත්තේ සඳහා වැෑයම් කළ යුත්තේුම කුමන ආකාරයකටද අපිටේ පිළිබඳ කින්නටපුළුවන් kamමනයතරනහන්සිහන්සේ බෙදා දක් නොය පිළිබඳවම සෝවතාවසෝ චක්කුස්මිින් අසති රූපයේ අසති චක්කු විඥ්ානයේ අසති පස්ස ප්ඥත්තින් පඤ්ඥා පෙසතිීති නේතන්ටානං විච්චති යම් කිසි කෙනෙකුට ඇවැත්නේ ඒකාන්තයෙන් එතම ඇස නැතිකල්ලි රූපය නැතිකල්හි චක්කු විඤ්ඥානයේ නැතිකල්හි මෙතන පස්ස ප්ඥත්ති ස්පර්ශයේ පැනවීමක් තියෙනවා නම් ස්පර්ශයේ පැනවීම කරනවා කියලා පැනවීමක් කරන බවතිනව නේතන්ටානං විද්ජති ඒ වෙන්නේ ස්පර්ශය පැවීම නැත්තං වේදනාවන්ගේ පැනවීම කියන එක වෙන්නේ වේදනාවන්ගේ පැනවීම නැත්තං සංඥාවන්ගේ පැනවීමක් වෙන්නේ සං්ඥාවන්ගේ පැනවීමක් නැත්තං විතර්කයන්ගේ පැනවීමක් විතර්කයන්ගේ පැනවීමක් නැතිවුුණොත් ප්‍රපංචයන්ගේ පැනවීමක් මෙන්න මේ විදිහට ඒක නිරෝධයට පත්වන පැත්ත එම නැතිනං නැතිවෙන පැත්ත පිළිබඳව කොහොද නැතිවෙන් ඇහ නැවුණුත් තරූපයේ නැතිවුණු චක්කවිඥානයේ නැතිවුුණොත් එක අසති නැතිකල්හි තමයි ස්පාර්ෂ ප්‍රඥප්තිය නැති. ස්පාර්ශය නැතිවනත් තමයි වේදනා සංඥා නැති. වේදනා සංඥා ප්‍ර්ඥප්තිය නැතිවුණනොත් තමයි විතාර්ග ප්‍රඥපති නැති. විතාර් ප්‍ර්ඥප්ති, නැතිවුණනොත් තමයි ප්‍රපං්ච ප්‍රඥප්තිය නැති. එනම් ඒක නැති කරගන්න මුලවනේමහද. චක්කුස්මින් අසති රූපේ අසති චක්කුවිඥානය අසති ඇස. අපිට ඇතිකරගන්න දේවල් නැත්තං ඒ කියන ඇස පිළිබඳව මේ අපිට පිහිටා සිටින බවක් නැත්තං. ඇස ඇසුරු නොවනකල් රූපය ඇසු නොවන කල චක්කු විඤ්ඥානය ඇසුරු නොවන කල ඇතිකරගන්න මිදීමක් තමයි අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න ටොට කකා කච්ාන මහරතන් වහන්සේ මෙතනද බෙදා දක්වන්නේ ඒ අර්ේම තමයි ඒක තමයි ස්තු කල් දක්වන්නන්නේ චක්කුස්මින් අසතති. ඇස ැතිකල්ලි රූප නැති කල්ලි චක්කවිඥානයේ නැතිකල්ලි තමයි පස්ස ප්‍රඥපතිය පේනි. ප්‍රස ප්‍ර්ඥප්තිය කරන්න තැනක් නැතිවෙන්. ඒ නැතිවෙන්. එන ස්පර්ශය කියනදේ නිරෝධය කරන්න අවශ්‍යනං ස්පර්ශ සමුදය කියනදේ නිරෝධය දකින්නට වෙන. එකඇන්නේ අ ඇහරූප චක්කුවිඤ්ඥාන කියන තුන්දනාගේ සංගති බවනං ස්පර්ශය වුණේ ස්පර්ශය කියල කියන්නේමකක්ද ස්පර්ශය කියල කියන්නේ රූපයහි දර්ශන කෘත්්‍යය සම්පූර්ණ වන තැන මෙ තුන්දෙනගේ සංගති බව එතවට අන්නේ තුන්දනාගේ සංග ස්පර්ශය බවට පත්වෙන කොටට එක්කේ විසංගතියක් තියෙනවා නම් එක එක එකතුවීමක් නැත්තං එකවත්වෙනව නන් ඒ ඒ ධර්මයන්ගේ නිරෝධයක් තියෙනවා නං එක පණවන්න පුළුවන්කමක් ඇත්තේ නෑ ඇහැ පැත්තෙෙන් හරි පැත්ෙ හරි චක්කු විඤ්ඥානය පැත්තෙෙන් හරි නැවත ඇති බවටට පනවන්නට පුළුවන්කමක් ඇත්තේ නෑ. අන්න ඒ අවබෝධය කාටහරි තිබුණොත් ස්පර්ෂ වන දේ එහැ පැත්තිෙන් හරි රූප පත්තිෙන් හරි චක්ක ඤඥානය පැත්තෙෙන් හරි දකිින් දිනේ. ලෝකෙ කාටහරි රූපේ තියෙනවනක් මොතකට හිතල බලන්න පින්නතුනි රූපේ තියෙන්නෙ කාටද කියලා. රූපේ තියෙන්නේ අර... උුන්දෙනනාගේ එකතුව නිසා සකස් වෙච්චිදේ රූපය පැත්තේ දකින කෙනාටනේ. වේදනා සංඥා විතරක්ක කියන දේවල් ඔක්කොම එයට පිහිටා සිටින මට්ටමක තමයි ප්‍රපංචයන්ගේ වාසය කිරීම තුළ තමයි ය රූපය ඇති බවට ගිහිල්ලතිේ. එකන් කියනෙ රූපය කියල මක් නෑ කියන එක නෙමේ. මේ හේතු නිසා හටගෙන හේතු නැති වෙන කොට නැතිවෙලා යන්න මේ ධර්මයන්ගේ යතබහුත සවභාවය පිළිබඳව. ධර්මයන්ගේ යථාර්ථ පැවැත්ම පිළිබඳව නොදන්නා තැනක. මේ ලෝකයට හැම වෙලාවකදිම ඇසුරු වෙලා තියෙන දෙයක් තමයි අර ප්‍රපංච සාහිත්‍ය සඥා මනසිකාරයක ඇතිවීම කියෙන්. ඒක වෙලා තියන්නේ අර ධර්මයෝ හටගෙන නිරුද්ධ වෙනකොට ඒ නිරෝධෙය පිළිබඳව බැසගත්ත සංඥාවක් නැතිකම නිසා. ඇහැරූප චක්විඤ්ඥාණයන්ගේ නිරෝධය නොපෙන්වනකමනිසා නොදකිනකම නිසා ඇති බවට හම්බෙනකම්. එකන පේන්නේ රූපේ බවට පත්වෙල දැ පේනෙ රූපයක් වෙන්නේ කොහොමද රූපට විතරක් පෙනීම කියනදේ ඇති කරන්න බැරිවුණ කලක. පෙනෙනීම කියනදේ ඇති කලේ කවද. මේ ධර්මත්තුනක සංගති බවනිසා ඇති වුණු පලයක් නිසක එක කිසිම කලෙක රූපේයටට විතරක් ඇවිල්ල පේනාවා කියනක කරන්න පුළුවන්කමක් තිබේ නැහෙනම් රූපය යම් කෙනෙකුට තියෙනවා නම් තියෙන්නේ කාටද අර වේදනා සං්ඥා විතර්ක ඒ දේවල් මත තමයියාට රූපේ පිහිටාතියන්නේ ගැන ප්‍රපංච මතමයියාට රූපය හම්බිලතින්. ඇහැති එන්නේ කාටද ඇහැගැන අත්දැකීම තියෙන්නේ ප්‍රපංච සහිත කෙනාට. විඤ්ඥානේතියන්නේ කාටද ප්‍රපංච සහිත කෙනාට ප්‍රපංච නැත්තං විතර්ක නෑ විතර්ක නැත්තං වේදනා සඥා නැහැ එම නැත්තං ඒ නැතිවෙන්න නං ඇහැරූප චක් වි්ඥාන්ටක නැති වෙන්න ඒ ටික තිබ්බොත් අරටික තියනවා ඒ ටික නැතිවුුණොත් අරධර්මයන්ගේ පැවැත්මක් නැහැ ඒක තමයි මෙතන ක්‍රියාත්මක වන මෙතන භාවිත වන සිද්ධහන්තය බවට පත්වයන්නේ ඒනිසයි අපි ඇහ නිරෝදය සාක්ෂාත් කළ යුතුවෙන්නේ ඒනි සයි අපි රූපයන්ගේ නිරෝධය සාක්ෂාත් කළ යුතුවවෙන්නේ ඒනි සයි විඤ්ානයහි නිරෝදය සාක්ෂාත් කළ යුතුවවෙනි නිරෝදය සාක්ෂාත් කළ යුතුයි කියලා කියන්නේ මේ මේවාහි ප්‍රත්්‍ය සමවායෙන් හටගන්න බවම දකිින් ප්‍රත්්‍යේ නිරෝධෙහෙෙන් නිරෝධෙහයටට පත්වන බවම දකිින් යම් කිසි රූපයක් සිතට අරමුණුවන තැනක ඒ සිතට අරමුණුවන රූපය මේ ප්‍රත්්‍ය සමවායෙන්ම හටගත්ත ප්‍රත්්‍ය නිරෝධෙහෙන් නිරෝධයට පත්වෙන දෙයක්ම ලෙස දකිින් අතීතෙදි දැක්කා කියල යමක් සිහි වෙනවන ප්‍රත්්‍ය සමවායෙන්ම සකස් වුන ප්‍රත්්‍ය නිරෝධයෙන් නිරෝධයට පත්වන දෙයක්ම සිහිකරගන්න බව දකිින් ඇරූප චක්කු විඤ්ාන ඇත්තවෙන්න නොදීවාසය කරනකොට ඇහේ අනිත්‍යතාවය රූපයහි අනිත්‍යතාවේ චක්කු විඤ්ඥානයහි අනිත්‍යතාවේ පෙන්නනකොට අපිට ලෝකයේ පිළිබඳව සංකල්පනාවන් පවත්ව වන්නතුව ප්‍රපංච සංඥාවන්ගේ මිදන්ඩ පුළුවන් කමන බිලතේවා. ඒ සඳහා තමයි බුදුරජාණන් වහන්සේලා ලෝකේට දේශනා කරන්නේ අනිත්‍යවසයෙන් දකි දුක්වසයෙන් දකින්න අනාත්මවසයෙන් දකින්න ්‍ය වසයෙන් දකිනකොට දුක්වසයෙන් දකිනකොට අනාත්ම වස්සයෙන් දකිනකොට ඒ ධර්මයන්ගේ ඇලෙන්න්න සුදුසු මට්ටම් හෝ පවතින දේකාපේ මනස පිහිටා සිටින්නේ නෑ. හේතු ඇතිකල්ලි හටගෙන හේතු ඇෑවීමෙන් නිරුද්ධ වෙන බව දකිනකොට. ඒ ධර්මයන්ගේ වැයපෙන්නනකොට. ඒ ධර්මයන් මත පිහිටා සිටින්න තියෙන ඉඩ ටිකටික ගෙවෙන්න පටන්ගන්න. එකයි. ක්කු අනි් මහන්්‍ය නිත්‍යයයි රප අනිත්‍යය චක්ක වි ඥානය අනිත්‍යයකක බුදුරජණ වහස මේ ධර්මයන්ගේ අනිත්‍යතාවය පිළිබඳ නිතර දේශනා කළේ යයි මේ ධර්මටික අනිත්‍ය නං ඒ ධර්මයන්ගේ සංගතය නිසා සකස් වුන පෙනුන බව නිත්‍ය වෙන්න පුළුවන්කමක් නෑ මේ ධර්ම අනිත්‍ය වන කල පේනවා කියන බවත් කොහොමත් අනිත්‍යය ඒ ධර්ම අනිත්‍ය වන කල පෙනීම කියනෙ කොහමත් අනිත්‍ය ඒ ඒක නිතවෙවන්න පුලුවන්මක් ඇත්තේ නෑ. එහම් අපිට ලෝකයේ ඇසුරුවන්න තැනක් නිමිත්තක් නැතිවෙන තැනකට යනකං මේ ධර්මයන් පිළිබඳව මේ මනසිකාරයේ පැවැත්වීම අපිට කරන්න පුුවන් කම තියෙන්න්න ඔහන්. ඇසුරුුවන්න තැනක් උපදින්නේ නැතිවෙනකං. ඇසුරුුවන්න තැනක් උපදින්නේ කොතනකදිද. ලෝකයේ පිළිබඳව බැසගත්ත සඥා මනසිකාර තියෙන කෙනෙකුට. ලෝකයේ පිළිබඳව පිහිටාසිටින මනසක් ඇති කෙනෙකුට. එයට ලෝකේ තියෙන. රප ක් ා මත ගඩ නගනු න සද සෝත විඥා මත ගොඩනගු ලෝක යෙනවා අන්න නිසා එයට ලෝකයේ ගොඩ නැගෙන නොනගෙන විහට ජීවතයෙන් නවන හහි නිරෝදය පෙන්වල දෙනවා රපයන්ගේ නිරෝධය පෙන්වල දෙෙන චක්කු ්‍යායේ නිරෝධය දැන් අපිට කරන්න දෙයක් තියෙන මකදද ඇහේ නිරෝධේ සාක්ෂාත් කළයුතු වෙනවා. රූපයන්ගේ නිරෝදේ සාක්ෂාත් කලයුතු වෙනවා විඤඥානයන්ගේ නිරෝදේ සාක්ෂාත් ක ළේුතු වෙන තුන් දෙෙනගේ එකතුව නිසා හටගන්න බවසාහ මේ තුන් දෙනාගේ නිරෝධහෙමත නිරෝධහයට පත්වන බව පෙන්වාදීයුතු වෙනවා. ඒ සඳහා තමයි ඔබට නිතර අනිත්‍ය සංඥාව භාවිත කළේතු වෙන්නේ. අනිත්‍ය සඥාව භාවිත කිරීම ඇතුළේ හැම වෙලාවකදිම ඔබට ලෝකයේ ඇති බවට පේනකොට නිමිති වසයෙන් ඇසුරුවන තැනකද නැවත නැවත පෙන්වා දෙෙනවා මේ ඇැරූප මේ තුන්දෙනගේ එකතුව නි ආරප්‍රත්තියෙන් හටගත්තයක්නේ. ආහාර නිරෝධයෙන් මේ ධර්මයෝ නිරෝධයට පත්වන තැනක පෙනීම ඉතුරුනැතුවම නිරුද්ධ වෙලායවා. නැවත දැකපු දෙයක් සිහිවෙන කොට ම ඔබසිහිකරගන්න මේ රූපය සහිකරනවනෙමේ මේ ධර්මතුනක එකතුව නිසා හටගත්ත දෙයක් ඉතුරුන්නැතුව නිුද්ධ වුණන තැනකමනේද මේ සිහිකරන්න. ඒ පිළිබඳව නුවන පවත්වන්න බන්න. අර අනිත්‍ය සංඥාව පවත්වමින් ඒ ධර්මයන්ගේ නිමිති වසයෙන් ඇසුරු කරන්න දෙයක් නැති මට්ටමකට අපි හිත පත් කරගන්න. ේ අපට ලෝක නිමි හම්බෙනන රූප නිමි සබ්ද නිමිති ගධද නිමිති රස ස්පර්ශ නිමති වසයෙන් අපි ලෝක ඇසරුරන්නේ. දැ ලෝකයේ නිමිති වසයෙන් ඇසුරු නොකරන ඇසුරු නොවන තැනකට අපි අපේ මන සරගෙනනු. කොමද ලෝකයේ නිමිති වසයෙන් ඇසුරු නොවන ඇසු නොකරන තැකට මන සරගෙනයන්නේ. අපිට පුළුවන් කම තියෙනවා ඒ ධර්මයන්ගේ හීතු ඇති කල්හි හටගන්න බව මොනාද හේතු කියන්නේ. අවිද්‍යා කර්මතන්හා ආහාර කියන හේතු ඇතිකල්හි හටගන්න බව. ඒ හේතුවන්ගේ වැෑවීමෙන් මේක නිරෝධේයට පත්වන බව ඇෑවෙන බව අන්න ඒක තේරුම් ගණඩ පුලුවන් වන විදිහට මනසිකාරයේ පවත්තන්න සාහවත්වෙනවා. එතකට අපිට පේනවා හේතු ඇතිකල්ලි නම් හටගන්න හේතු නැතිවෙන කොටනම් නැතිවෙන්නේ ඒ ධර්මයෝ තියෙන බවට හෝ නැති බවට කතා කරන එකක් නෙමේ ඒ ධර්මයන්ගේ ැවැත්මක් එක දිගට පෙන්න්නන්නවත් ඒ ධර්ම නෑක කියන්නවත් යන්නේ නෑ. හේතු පල දර්ශනය දකින හැම කල්ලිටික ඇති කල්ලි උපදිනෝ නැති උතුරනැතුව නිරෝදේයට පත්තනවා කියලා. ට ෝකසාහ ලෝක පැනවීම කරන්න දෙයක් හම්බ වෙන්න හැ. ස්පර්ශායතන හය පැත්තෙම ය දර්ශනය පිහිටා සිටි නොකට. ස්පර්ශායතන හය තුළම ඒ මනසිකාරය ඒ දර්ශනය පිහිටා සිටිනකොට කිසිමම තැනක දෙයක් හම්බ වෙන්න තමන්ට හිතා සිින්නට තියෙන දෙයක් විදිහයට. මෙන්න මේ විදිහට මේ ලෝකෙ මිදන්නට පුළුවන්කම තියෙන මේ ලෝකයේ ඉක්මවා යන්නට පුලුවන්කම තියෙන. ඇති මේ මදු පින්ඩික සූත්‍රයේ දී භාග්‍යතුන් වහන්සේ දේශනා කළේ තේවගේම අපිට සිහිය සහ නුවන පවත්වන්න තියන්නේ වෙන දෙයක් පිළිබඳව නෙමෙයි. අපිට සිහ සහ නුවන පවත්වන්න තියන්නේෙත්. මේ සූත්‍ර දේශනා ඇතුලේ අපිට කතා කරන්නට තියෙන ග්‍රහණය කරගන්නට තියන දේ බවට පත්වන්නේ. සලා එතන නිරෝධෙහෙ පිළිබඳවම තමයි. බව නිරෝදය පිළිබඳවම තයි නිවන පිළිබඳවම තමයි මොකද ඇරූප චක්කු විඤඥාන ඇසුර නොවෙන විදිහට මනස පැවැත්වීම කියෙනෙක. ඇරෝප චක්කු විඤඥානයන්ගේ පැවැත්ම තිබුණු ප්‍රපංචයන්ගේ පැවැත්ම දක්වා ගලාගෙනය නො ඒ ධර්මයන්ගේ නිරෝධය පෙන්වල දුන්නත් ලෝකේ ගොඩනගෙන්න්නේෙ නැහැ ේදනා සඥා විඳින්න හඳුනන්න ලෝකයක් හම්බෙන්න්නේ විතර්ක කරන්න ලෝකයක් හම්බෙන්න්න එහ ැතිවෙන කොට ්‍රපංච කරන්න ලෝකයක් කම්බ වෙන්නේ නෑ අන්නේ ප්‍රපංච සංඛ්‍යාත ලෝකයෙන් මිදෙන්න්නට පුළුවන් තැනකට තමන්ගේ මනස්ස පත්කරගන්නට පුළුවන්කම ලැබිලා තියෙනවා. අන්න ඒක තමයි අපිට මේ සූත්‍ර දේශනාවත් තුළ අපිට ගන්න පුළුවන්කම තියන වෙන්න මේ විදිහට මහකච්චායන මහරත්තන් වහන්සේ භික්‍ෂූන් වහන්සේලාට ඒ සූත්‍ර දේශනාව පිළිබඳව ෙ දක්ුණට පස්සු භික්ෂන් වහන්සේ මේ කාරණාව පිළිබඳව බුදුරජාණන් වහන්සේටත් නැමැත දැනුවත් කරනවා භාගිතන් වහන්සේ දේශනා කරපු මේ දේශනාවහි අර්ථය මෙන්න මේ විදියටට මහකච්ායන මහරහතන් වහන්සේ විසින් බෙදා දැක්ව කියලා. ඒ වෙලා වෙද්දී භාග්‍යතුන් වහන්සේ සාධකාර දෙමින් එලෙසට්ටම අනුමත කරනවාවගේ අනන්දතෙරුන් වහන්සේ විසින් හරියට මේ පිපාසයෙන් සහ දුරුවල ඉන්න කෙනෙකුට මේ පැණි පිඩක් කඹුණ වගේ කියලා මේ දහම්පරියායි වරණා කරන නිසාම තමයි මේක මදු පින්ඩික කියන නාමය මේ දහම්පරියායට ලැබෙන්නේ මේක ඉතාම අපූරු දහම්පරියායක් මේක තේරුම් ගත්තාහම ප්‍රශ්න ගැටලු රාශියක් නිරවුල් වෙනවා මේ ධර්මය පිළිබඳු අපිට තියෙන ප්‍රශ්න ගැටලු රාශියයක් අපිට නිරවුල් කරගන්නට පුළුවන්කමතියෙනවා මේ ඇැරූප චක්කු වි්්‍යාන කියන ධර්මයන් ඇසුරු වෙන කියන මට් අම්මනාද දර්ශනකෘත්ය සම්පාදනය වන තැන ත් මේ නම් ටිකු අපි පාවිච්චි කරනවා තමයි හැබැයි ඇසෑඇසු කරගන්න රූපය ඇසුරුරගන්න චක්ක විඥාන ඇසුරුරගන්නවා කියලා කියන්නේ නැතිනගේ ඇතිකල් හහි කියල කියන්නේ අපිටඒ ධර්මයන්ගේ පැවැත් මහම්බෙනකොට එක මේ තුන් දෙනාගේ එකතුව නිසා හටගත්ත දෙයක්තියෙනවා නම් අර පෙනීම කියලා ඒ පෙෙනීම කියන පොදු මේ තුන්දනාගේ වැෑවීම මත හත්තගත්ත දේ අපි එක දෙයක් මත පතිත කරනවන රූපය තමයි පේෙන් හැත මයි පෙනුවනේ සිත්තෙන් තමයි දැන ගත්ත කියලා එක දෙයක් මත පතිත කරනවා නම්ේ තුන්දනාගේ වැෑවීම මත සකස් වන ඒකම වැරදිී ඒකම වැරදිී. අන්න ඒයාට තමයි ඇහරප චක් විං්ඥා තියවා කියැ එතවටම කදවෙලා තියෙන්නේ. එයාටර පැනීම කියනදේ ස්පර්ශන්තය පැත්තිෙන් හම්බෙනවා ඇැරූප චක් විඤඥාය කියන පැත්තෙන් හම්බෙනවා. එතවටම කද වෙන්නේ ඒයාට විඳන්න පුළුවන් එහිදේ විදින්න පුුවන් ම තියන දුක් සැපද ලෙ ෝක විඳන්න පුුව. ඳදුු බනදේ හඳුනන්නපුළුව හඳුනනදේ ප්‍රපංච කරන්න පුළුවන්කමටය. ප්‍රපංච කරන දේ පිළි බඳව එයාට සසරේ පැවැත්ම නිර්මාණය කරල දෙන තැනකට පත් කල්ලා තියෙනවා. එනිසා අපි ප්‍රපංච නැති කරගන්න ඕනේ නං මුල කප නඕන මුල සිදින් ඕව ඇහැරූප චක්ක විඤඥා කියන මට්ටම සිදලදාන්න ඕනේ ඒක සිඳින් නැතුව කිසිම කලෙක පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ මේ ප්‍රපංච කියන මට්ටම නවත්තල සසර හිස් කරනව කියන දේ තින් සසරහිස් කරන්න අවශ්‍යනං ඇහැරූප චක්ක විංඥාන නැතිකරන්නම අවශ්‍ය. ඒක නැති කරන්න කියල කියන්නේ මේ විපාග ධර්මටික පැත්තෙන් ඇතිවෙන තත්ව නැතිකරන්න කියනකෙහෙම නෙමේ ඒ ධර්මයන් ඇසුරු නොකිරීම නොවීම කියන තැනටයි බුදුරජාණන් වහන්සේ ධර්මය දේශනා කරන්නේ දොට ඒ තැනට තමයි අපි ඒ ලක්කේ සාධනය කර ගැනීම සඳහා තමයි මේ ධර්මමාර්ග සම්පූර්ණ කරගන්නට අවශ්‍ය වන්නේ. ඒ කල්පන කරගන්න සද්ධර්මශ්‍රවනය කරමින් යෝනිසෝමනසි කාරය පවත්වමින්. හැම දෙනම වටිනා කුසලයක් සිද්රගන්න ටේ දන මේ සිද්ධ කරගත්ත සියලූම කුසල ධර්මයන්. අපිේ මේවෙලා විදදි අනෝදංකල යුතු අයට අනෝදන්කරු. පළමයෙන් අපට ර්ථය ධර්මය අන සාසන කරු ලබන පේ ධර්මාචාරයවසරයි මාංකඩල ස දස්න සසාමන් හසේ අවසර ංකඩුව අදරත්වන සාමන් වහන්සේට මන් හන්සිල දනටම. තුම් නිින් ැසීම පිණසේ කුසල් හේතුප ප නිස්ශ්‍රේම වේවා කියල ප්‍රාපනාන් කරනවා. එවගේම මේ සියලූම කුසල ධර්මයන් අපි දෙවියන් ටත් අනමෝධං කරම දෙවියෝ සතුටින් සාධනාදයෙන් මේ පින් අනමෝදගන්නු ලබත්වා දෙවියන් තුම් නිවනිින් සැනසීම පිණසමේ කුසල්, හේතුප නිස්ශ්‍රේම වේවා කියල සාධහ කියල දෙවියන් ටත් පින් අනමෝධංකරන්න. ඔබ හැමදින මින්ම වර්ග පරම්පාන යන්තේ යම්කි සි ඥාතියවරේෙක් පිින් බලාපොරොත්තු සිටිනම්. සෑමසිු ඥාති වර්ගයාාම මේ පින තමං කල පෙනක්මෙන් සතුටින්, සාධනනාදයෙන් අනමෝදංගුණුල බත්වා. එඒ ඥාතීන් ටමා මහනිවනිින් සැනසීම පිණිසමයි කුසලහේ තුප නිස්ශ්‍රේම වේවා කියල සාධහූ කියල පිං අනමෝධං කරමු. හැම දෙනාටම තෙරවන්සරණය.